අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ මධ්‍යස්ථානයක් විරුද්ධ කිරීමේ අවස්ථාවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු මිය ගියා. සිද්ධියෙන් තවත් හතර දෙනෙකු තුවාල ලැබුවා. ගායන ශිල්පිනී කේ සුජීවාද ඒ අතර වෙනවා. ක්ලබ් වසන්ත ඝාතනයට දීර්ඝ කාලයක සිට සැලසුම් සකස් කර තිබූ බවත් ඔහු මෙම ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ කරවාගෙන ඝාතනය කිරීම හෝ ඉන් ආපසු පිටව යන අවස්ථාවේදී මාර්ගයේදී ඝාතනය කිරීම එම සැලසුම වී තිබෙනවා. ඒ අනුව ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වූ දුලාන් සංජුල නැමැත්තාට එම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ලොකු පැටි රුපියල් ලක්ෂ 16ක මුදලක් ලබා දී ඇති බවත් ක්ලබ් වසන්ත එය විවෘත කිරීමට කෙසේ හෝ සහභාගී කරවන ලෙසත් දුලාන් සංජුලට උපදෙස් ලබා දී ඇති බව හෙළි වී තිබෙනවා. ඒ අනුව සිදු කළ සැලසුම ක්‍රියාවට නැංවීමෙන් ක්ලබ් වසන්ත මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. ක්ලබ් වසන්තගේ බිරිඳගේ අත්බෑගේ තිබී හමු වූ රිවෝල්වරයද නීති විරෝධී එකක් බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන්ද අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි. කෙසේ වුවද මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් 6ක් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. T56 ගිනි අවි දෙකක් අතදරා සිටි ප්‍රහාරකීන් එම අවි හැසිර වූ ආකාරය CCTV දර්ශන ඔස්සේ පැහැදිලිව දැකගත හැකි වූ අතර ඒ අනුව ඔවුන් ආරක්ෂකංශයකින් පලා ගිය දෙදෙනෙකු බවට පොලිසිය සැක පල කළා. මේ අතර ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාහිවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වූ අතර එහිදී හෙළි වූයේ ඔහුගේ ශරීරයේ උණ්ඩ 8ක් තිබූ බවයි. හිසේ පමණක් උණ්ඩ 3ක් තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්. එම සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනවලදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කුට්ටාසයේ නිලධාරීන් සහ කොට්ටාව සහ අතුරුගිරිය පොලිස් ස්ථානවල නිලධාරීන් මේ දක්වා සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අහුන්ගල්ල, බලපිටිය, ගණිමුල්ල, අම්බලංගුඩ හා බෙලියත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම පිරිසට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුද ඇතුළත්. No, no, no.